ආයුබෝවන් සුබ දවසක්. ඉතින් දැන් ටික දිනකට කලින් මම පුද්ගලික අංකය අංක විද්‍යාවට අනුව පුද්ගලික අංක 1 හිමි අයගේ ජම්ම ගති ගුණ මොන වගේද ඒ අය එයාගේ සිතුම් පැතුම් ඒ වගේම එයාලගේ ලක්ෂණ මොනවාද කියලා කතා කළා. ඉතින් මේ දිනවල අධික වැඩ රාජකාරී තිබුණු නිසා සාමාන්‍යයෙන් ඔය නිවාස ආරක්ෂා කිරීම සහ දෝෂ සම්බන්ධ කටයුතු වලට අපි පිට ප්‍රදේශ වලට යනවා. මේ කාලය පුරාම දින 7ක් 8ක් එක දිගටම ඒ ආකාරයෙන් ගිහිල්ලා ඉඳපු නිසා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න රතපසුවීමක් වුණා. ඒ ගැන සමාව ආයිදිනව මුලින්ම ඔබ සියලු දෙනාගෙම. ඉතින් අද අපි බලමු මේ අංක දෙක පුද්ගලික අංකයේ දෙක කොහොමද ලැබෙන්නේ, මොන ආකාරයටද මේ අංක දෙක හිමි කියලා. දැන් ඔබේ මාසය, ඒ කියන්නේ ඔබ සම්පූර්ණයෙන්ම උපන් දිනේ උපන් මාසයේ උපන් දිනේ එකතු කළා නෙමේ, ඔබේ මාසය තුල ඔබේ තියෙන උපන් දිනයක් ඔබ දෙවෙනිදා ඉපදිලා තියෙන්න පුළුවන්, ඒ වගේම ඔබ 20 ඉපදිලා තියෙන්න පුළුවන්, මීට අමතරව 11 ඉපදිලා තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවසානයේ ඔබගේ දිනය දින දෙකක් නම් තියෙන, ඒ කියන්නේ දිනය ඉලක්කම් දෙකක් නම් ඉලක්කම් දෙක එකට එකතු කළාම දෙකේ ඉලක්කම එන්න ඕනේ. එහෙම නැත්නම් කෙලින්ම මාසෙ දෙවෙනිදා ඉපදිලා තියෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් දෙකේ ඉලක්කම පැමිණෙනවා නම් ඔබට ඔබේ පුද්ගලික අංකය වෙන්නේ අංක 2. ඉතින් මේ අංක 2 හිමි අය මොන වගේද කියලා බලනකොට අපිට මේ අංකයේ ආදේශ වෙන ග්‍රහයෙක් ඉන්නවා. අපි එකේ ඉලක්කමේදී සූර්යාට ඒක ආදේශ කරනවා වගේම දෙකේ ඉලක්කම අපි ආදේශ කරන්නේ චන්ද්‍රයාට. සඳුගේ ගතිගුණ වලට තමයි මේ පුද්ගලික අංකය දෙක හිමි අයගේ ගති ලක්ෂණ සාමාන්‍ය සම්බන්ධ වෙන්නේ. ඉතින් දෙක හිමි කෙනෙකු වෙලා ඔහු සාමාන්‍ය යම් කිසි විදිහකට රාත්‍රී කාලයේ ඉපදුණු කෙනෙක් නම් මේ ගති ලක්ෂණ බොහෝ දුරටම ඒ කෙනාට බලපානවා, මේ ආකාරයෙන්ම පෙන්නුම් කරනවා. එහෙම නැත්නම් ගොඩක් දුරට මේ අංක විද්‍යාවේදී සාමාන්‍ය පුද්ගලික අංකකින් පමණක්ම සියලු තොරතුරු කියන්න බෑ. ඔහුගේ දෛවාංකීය පුද්ගලික අංකය එතනින් එහාට තව තියෙනවා ගොඩක් දේවල් මේ අංක විද්‍යාව සම්බන්ධව කරුණු කාරණා. ඉතින් මේ සියල්ල එකතු කළා තමයි සාමාන්‍ය හොඳ ඵලාපලයක් කියන්න පුළුවන්. නමුත් දල අදහසක් කෙනෙක්ගේ චරිත ලක්ෂණ ගැන අංක විද්‍යාවට අනුව මේ පුද්ගලික අංකය අනුවත් බලන්නට ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔබ දෙක අංක හිමි නම් ඔබේ පවුලේ කෙනෙක් දෙකේ අංක හිමි නම් මේ විදිහටද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දෙකේ ඉලක්කමට හිමි අයගේ ඔබේ චරිත ලක්ෂණ මීට අමතර දේවල් තියෙනවා නම් දාන්න, ඒක ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත්. ඉතින් ඒක මටත් ලොකු දෙයක් ඔයගොල්ලන්ට මේ ආකාරයේ ලක්ෂණ පෙන්නුම් කරනවාද කියලා, ඒක මට අත්හදා බැලීමක් සඳහා. ඉතින් මේ දෙකේ ඉලක්කම හිමි කට්ටිය ටිකක් සෞම්‍ය ගතිගුණ තියෙන අය. ඒ කියන්නේ බොහොම වේ දැන් චන්ද්‍රයා කියන්නේ සූර්යාගේ අනිත් පාර්ශවය. කියන්නේ සූර්යා ටිකක් තදයි, චන්ද්‍රයා සෞම්‍යයි, ඒ වගේම සීතලයි. ඉතින් මේ දෙක හිමි අය බොහොම සංවේදී පුද්ගලයන් විදිහට හඳුන්වන්න පුළුවන්. බොහොම සංවේදී හදවතක් තියෙන, ඉක්මනට දුක දැනෙන, බොහොම කරුණාබර හදවතක් තියෙන අය විදිහට තමයි මේ දෙක හිමි අයව හඳුන්වන්න පුළුවන්. ඉතින් නායකත්ව ලක්ෂණ තිබුණත් අර සුව එකේ ඉලක්කම වගේම නායකත්ව ලක්ෂණ හිමි වෙන්නේ නැහැ. ඒ අය ගොඩක් දුර නිදහසේ පාඩුවේ ඉන්න කැමති අය විදිහට තමයි හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඒ අය ටිකක් සීතලට කැමති. ඒ වගේම නිතරම මේ අයට වෙන ගැටලුව තමයි ඕනාවට වඩා දුක හිතෙන නිසා බොහොම ඉක්මනට අහු වෙනවා. ඒ කියන්නේ කෙනෙක් ගැන කෙනෙක් බොරුවක් කිව්වත් අග්ගාල ඒ කෙනා ගැන හිත උණු වෙලා උදව් කරන්න ගිහලා ගොඩක් අවස්ථාවල ප්‍රශ්න ඇති කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ දෙක හිමි අය බොහොම අර කලාවට සාමයේ චන්ද්‍රයාගේ තියෙන සිතුවිලි පරාසත් එක කලාකාමී හදාස් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලන්ගේ යම් කිසි මට්ටමකට කලාත්මක හැකියාවලු මේ චන්ද්‍රයා හිමයාගේ තියෙනවා. සෙම් රෝග සම්බන්ධයෙන් ටිකක් සෙම ඉක්මනට කෝප වෙන ලක්ෂණයක් මේ දෙක ඉලක්කම හිමි අයට තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි දෙක ඉලක්කම අයගේ ගොඩක් කලාවට චරිත ලක්ෂණ පෙන්නුම් කරන්නේ. ඉතින් මේ දෙක චන්ද්‍රයාගේ තියෙන ලක්ෂණ මොන ආකාරයෙන්ද කියලා ජ්‍යොතිෂයට අනුව ඔයගොල්ලෝ සිතුවොත් මේ දෙකේ ඉලක්කම ආදේශ කරගැනීමේ චන්ද්‍රයාගේ ගතිගුණ හා සමානෝම ගතිගුණ තමයි තියෙන්නේ කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මූලික වශයෙන්ම මේ කිව්ව කාරණා තමයි දෙක ඉලක්කම හිමි අයට පෙන්නුම් කරන්නේ. ඒ වගේම තමයි සංවේදී වුණත් මේ අයට ටිකක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා හොඳින්. ඒ කියන්නේ ජම්මපත්‍රයේ චන්ද්‍රයා හොඳ බලවත් පිහිටනවා නම් ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඒ වගේම ටිකක් සැක කරනවා, බොහොම ඉක්මනට දෙයක් දැක්ක ගමන් සැක කරන ගතියක් තියෙනවා. ඒ වගේම ආත්ම විශ්වාසයේ සමහර අවස්ථාවල මේ අයගේ අඩු වෙනවා. ඉතින් මේ දේවල් තමා තියෙන්නේ. ඒ වගේම චන්ද්‍රයා බලවත්ව ඉන්නවා නම් මේ අය ඉතාමත්ම හොඳ ධනාත්මක චින්තකයන්. ඒ වගේම අවපස චන්ද්‍රයාත් එක දුර්වලව ඉඳලා දෙකේ ඉලක්කම හිමි නම් ඒගොල්ලෝ නිතරම දුකෙන් තමයි ජීවත් වෙන්නේ, ධනාත්මක ලක්ෂණ අඩු වෙනවා. ඉතින් ඒ වගේම හැඟීම් බරයි, බුද්ධියට වඩා මේ අය හැඟීම් වලට තමයි තැන දෙන්නේ. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් හොඳ ගුණාංගයක් තමයි මේ ආකාරයට දුක දැනෙන සෞම්‍ය හදවතක් තියෙන එක. නමුත් ඒකේ දුර්වලතාවයනුත් ඇති වෙනවා. දුර්වල වුණොත් එහෙම මානසික ශක්තිය දුර්වල වීම හරහා ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් මේ දෙක හිමියයට
සාමාන්‍ය සම්බන්ධතාව වගේ ඇති කර ගන්න කොටත් මේ සෞම්‍ය ගති ගුණ වලට සම්බන්ධ ග්‍රහයන්ගේ අංක කියන්නේ චන්ද්‍රයාගේ වගේම සිකුරුගේ අංක වගේ තමයි ගැලපෙන්නේ ඊට අමතරව ටිකක් තද අංක සහිත මේ කුජ රාහු වගේ ග්‍රහයන්ගේ අංක සහිතයත් එක්ක ගැලපීම අඩු මට්ටමකින් තමයි තියෙන වගේ අත්දැකීම් අනුව ඉතින් මේ දේවල් තමයි සාමාන්‍ය චන්ද්‍රයා දෙකේ ඉලක්කම හිමියයි සම්බන්ධව තියෙන මූලික කාරණා. මීට අමතර ලක්ෂණ ඔබ සතුව පවතින අනිවාර්යම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මීට අමතර දෙයක් ඔබ දන්නවන අංක විද්‍යාව සම්බන්ධයෙන් මේ දේවල් ගැන ඒ දේවලුත් මේක බලන අයට ඉගෙන ගන්නට දාන්න කියන දේ මතක් කරමින් ඔබට යම් කිසි අමනුෂ්‍ය දෝෂ හෝ නිවාස ආරක්ෂා කිරීම නිවාසයට කොඩි වින කළා තියෙනවා නම් යම් කිසි කෙනෙකු බඩට කන්න බොන හරි දීලා ඉහරා ඔබට ලෙඩ රෝග හැදෙනවා නම් වශී කර්ම සඳහා සමහර අවස්ථාවල ඒ වගේ කැවීම සිද්ධ කරනවා නිවාසයට කොඩි වින කරනවා මේ වගේ දේවල් වල ඔබ පීඩා විඳිනවා නම් ඒ වගේම කල්ගත වෙන පාරම්පරික රෝග වලින් ඔබ දුක් විඳිනවා නම් මේ දේවල් වලට සහනය දෙන්නට හැකියාවක් තියෙනවා ඔබට ඒ දේ පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් නොමිලේ පරීක්ෂා කරලා දෙනවා ඔබේ ඡායාරූපයක් සහ ඔබේ උපන්දිනයේ වෙලාව මේ පහකින් දැක්කන කාර්යාලය අංකයට WhatsApp විදියට දාන්න. ඒ අර ඊට අමතරව මේ අනාවැකි අහන්න අංක විද්‍යාව සම්බන්ධ දේවල් අහන්න නෙමෙයි. ඔබට ඒ වගේ දෝෂයක් ප්‍රශ්නයක් තියෙනවා නම් ජීවිතය සම්බන්ධ ඒකට පිළියමක් යොදා ගැනීමට දැන ගැනීමට ඔබට ප්‍රශ්න ගැටලුවක් තියෙනවද? ඒකට විසඳුම මොකක්ද කියලා දැනගන්න විතරක් අහන්න. එහෙම අහන්නේ වට විතරයි උත්තර දෙන්නේ. අනවශ්‍ය කිසිම දෙයකට වෙනත් උත්තර ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට නොමිලේ පරීක්ෂා කරගන්න පුළුවන්. ඔබට වරමක් තියෙනවද? වරමක් විදියට දෝෂයක් ඇවිල්ලාද? එහෙම නැත්නම් නිවාස දෝෂයක් තියෙනවද? කළු කුමාර දෝෂයක් තියෙනවද? මේ වගේ නොපෙනෙන පැත්තෙන් ඔබට ඇතිලා තියෙන ඕනෑම ගැටලුවක් ගැන දැනගන්නට මේ පහත තියෙන කාර්යාලයේ අංකයට WhatsApp message එකක් යොමු කිරීමෙන් පුළුවන් බවත් නැවත මතක් කරමින් අපි ඊළඟට අංක 3 ඉලක්කම ආදී වශයෙන් අංක විද්‍යාව එකින් එකට පාඩම් විදියට යමුම බලාපොරොත්තු වෙනවා. උදේවරුේ උදෑසනදී මේ විදිහට අංක විද්‍යාව පාඩම් මාලාවක් ගේන්න හවස්වරු විදිහට ගුප්ත විද්‍යාව සම්බන්ධ පාඩම් මාලාවක් ඉදිරියට ගෙන එන්නටත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට සමුගන්නම් ඔබ සියලු දෙනාටම දීර්ඝායු වේවා.